අපි නැවත සම්බන්ධ වෙනවා ඉරිදා සිත්නි තසපුව සමග ධර්ම දේශනාව නිමවටපත් වුණා. දැන් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත නැවත නැවත අපි පින්කම පිළිබඳව සිහිපත් කරනවා. විශේෂයෙන්ම අපි හඳුර දැන් මනිතරය එතනින් පොඩි ප්‍රවේශයක් ගන්න බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේව ධර්ම සාකච්ඡාවට පිළිගන්න ලැබුණ නැවත පිනක් පිළිබඳව කුසලයක් පිළිබඳව නැවත නැවත මතක් කිරීම ආවර්ජනය කිරීම සහ ඒ කටයුතු වල නිරත වෙනවා වගේම තවත් පින වැඩිවීමට කුසලය වර්ධනය කරගන්නට හේතුවක් වෙනවද? ඉතාම පැහැදිලිව වරණ මහත්මයා මේ ශාසනය කියන්නේ මහා පුදුම ශාසනයක්. මේ ශාසනයේ මහා මංගල සූත්‍ර අට කතාවේ සඳහන් වෙනවා සමනානංච දස්සනං ඒතම් මංගල මුත්තමං කියන බණපදේ විග්‍රහ කරලා. මේක හොඳ කතාවක් කියපු නිසා මේ මතක් වෙච්ච දෙයම කියන්නම්. මේ යම්කිසි ශ්‍රමණයන් වහන්සේ නමක් දිහා යම්කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන් බැලුවොත් වඳින්න පුදන්න මුකුත් ඕනි නැහැ. බැලුවොත් ඒ බැලීමෙන් ඇතිවෙන කුසලයට ඒ ඇස් දෙකට සංසාරේ යනකොට චක්කුමි රෝගෝවා පිළකාවා වාතපිත්තාදි දෝෂෝවා නහෝති. එස් දෙකේ වාතපිත්තාදි දෝෂයක්වත් හටගන්නේ නැහැ. يعني වඳින්න පුදන්න ඕනි නෑ. එහෙමයි. දැකීමමත් ප්‍රමාණවත්. ඒ වගේ මේ පින්කම් කිරීම පැත්තකින් තියන්න මෙවැනි පින්කම් නැවත නැවත අසන්න ලැබීම. දැන් මම මේ බණ අහනවා අපේ වයසක උපාසකම්මලා. උතන්ට එන්න බැරිය. මේවා කියනකොට දැන් මිරිසවැටිය කියන එක අපේ දැන් මහා චෛත්‍ය රාජානන් වහන්සේ මහාසයය කියන එක ඒ අයට අමතකයි. බොහෝ වෙලාවට මතක් වෙන්නේ නැවත නැවත සිහිපත් කිරීම තුළ මේ අම්මලට මහාසයය කියනකොටම මේ මහාසයය ඇතුලේ තියෙන දේවල් මතක් වෙනවා. මේ තියෙන පින්බර භූමියේ තියෙන වටිනාකම මතක් වෙනවා. එතුලින් ජනිත වෙන කුසලය මෙච්චරයි මෙපමණයි කියන්න බෑ. සඳහන් කරනවා කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ නමක් පිළිබඳව චිත්තක්ෂණයක් චිත්ත ප්‍රීතියක් ඇති වුණා. හත්වතාවක් සත්විති රජ වෙන්න පුළුවන් කියලා. එහෙමයි. එතකොට මහාසෑය පිළිබඳව වේවා විනත් එකක් වේවා පින්කම පිළිබඳව වේවා වරුණ මහත්මයා නැවත නැවත මතක් කිරීමම කරන්නාටත් කුසල් ලැබෙන අසන්නාටත් කුසලයේ උපදින කාරණාව. අර මේ ධර්ම දේශනාවට ඔබ වහන්සේ වැඩම කරලා වැඩසටහන පටන් ගන්න මත්තෙන් ඔබ වහන්සේ සමග කතා බහ කරන විට ඔබ වහන්සේ මා සිහිපත් කළේ අර රුවන්වැලි මහා සෑය පිළිබඳව අපේ ගෞරවනීය ගලිගමු ඥානදීප හමුදුරන් වහන්සේ කරපු දේශනා ඉතිහාසයේ පිළිබඳව රුවන්වැලි සෑයේ ඒ හදපු ආකාරය පිළිබඳව කර දේශනා අහලා ඒ කාලේ මීට අවුරුදු 10කට 12කට කලින් net ආරම්භක යුගයේ අපි ශ්‍රාවකයෝ මට මතකයි මටම කතා කළා ගොඩාක් දුරකථන මුතුම් ලැබුණා. අපි මේ ඥානදීප හමුදුරගේ බණ අහපු ගමන්ම ඉන්නේ දැන් රුවන්වැලි සෑයේ ගාව ඉන්නේ. මෙච්චර කාලයක් අපි අනුරාධපුරේ හිටියා. හැබැයි රුවන්වැලිසෑයේ මේ වගේ චෛත්‍ය රජන වහන්සේ නමක්ද කියලා දැනගත්තේ අද කියලා. ඉතින් මේ 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 ගෞරවයත් එක්ක ස්වාමීන් වහන්සේ දැන් සමහරු කියන ශ්‍රද්ධාව ඕක මේ ශ්‍රද්ධාව නිසා ඇති වුණ දෙයක් ශ්‍රද්ධාව නේ ඕකට හේතු වුණේ කියලා. ශ්‍රද්ධාව කියන්නේ යම් තරමකට මේ පහත් කොට සැලකනවා. ශ්‍රද්ධාව එහෙම අවශ්‍ය නැද්ද කෙනෙකුට ධර්මයට යොමු වෙන්නට? දැන් ශ්‍රද්ධාවෙන් නැතුව ඇති වෙන ධර්මය තුළ අවබෝධය පිළිබඳව කතා බහ කරනකොට ඔහු ඇතැම් වෙලාවට ශ්‍රද්ධාව නැති නිසා ධර්මය දැනගත්තාට එය දැන් අර ඔබ වහන්සේ පිටක සිහිපත් කළා ඇතැම් ස්වාමීන් වහන්සේලා එරමිනිය ගොතාගෙන ධර්මාසනෙම වාඩි වෙලා තමන් අවබෝධ කරගත්ත කොට්ටාශයක් කියලා කියනවා ඒකෙන්. අන්න ඒ වගේ හිතකොට ශ්‍රද්ධාව නැද්ද කියලා හිතනවා මට මෙහෙම ප්‍රකාශ වෙනකොට. වරුණ මහත්මයා ශ්‍රද්ධාව නැති ධර්මයක් නැහැ. ආලෝක යක්ෂයා ගිහිල්ලා භාගතුන් වහන්සේගෙන් අහනවා කතන්සු තරති යෝග. කවුද මේ යෝගය තරණය කරන්නේ? භාගතුන් වහන්සේ මොකද්ද කිව්වේ? ශ්‍රද්ධාය තරති යෝග. ශ්‍රද්ධාවෙන් තමයි මේ යෝගය තරණය කරන්නේ. ඊට පස්සේ අපි දන්නවා ආයිත් නැවත ගාතාවක් දේශනා කරනවා සද්දා බීජං තපෝ වෘත්ති. මොකද්ද බීජය? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතුව බීජය නැතුව වරුණ මහත්මයා මොන තරම් වතුර දැම්මත් ගස් පැලවෙන්නේ නැහැ. බීජය තමයි ශ්‍රද්ධාව. දැන් ඔය මේ කියපු කතාව නිසා මේක සිහිපත් කරන්න ඔය කියපු ස්වාමීන් වහන්සේලාගේ ධර්මදේශනා නෙමේ ඒවා වෙන මොකක් හරි දේශනා එකක් දෙකක් අහනකොට තේරෙනවා මා විසින් මේක අවබෝධ කළේ මම දැක්කේ කියලා. දැන් තමන්ගේ පිළිම බාගෙන ඉන්නවා සමහර බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව අඩු කිරීම. එහෙමයි. ඉතින් එවැනි රහතන් වහන්සේලාවත් එවැනි මාර්ගඵලලාභීන්වත් වරුණ මහත්මයා මේ ලෝකෙ බිහි වෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව නැති ධර්මයක් නේ. අපි මුලින්ම ශ්‍රද්ධාවෙන් තමයි පැවිද්දට එන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා මුලින්ම ඇති වෙන්නේ වරුණ මහත්මයා ශ්‍රද්ධාව. අනේ දෙයනි මෙහෙම එකක් තියෙනවනේ. මේක ඇත්තද කියලා බලන්න මේකට යන්න ඕනිනේ. ඇවිල්ලා
ධර්මයේ තුල හැසිරෙනවනි විශ්වාසී ශ්‍රද්ධාව නිසා විශ්වාසය හැටගත්තා. එමයයි. ඒ විශ්වාසය තුලින් ධර්මයේ සාක්ෂාත් වෙනකොට අර ඇති කරගත්තු අනුමාන ශ්‍රද්ධාව ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධාව බවට පත් වෙනවා. එමයයි. ඒ නිසායි භාගතුන් වහන්සේ කිව්වේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. අර ඇති කරගත්තු ශ්‍රද්ධාව නැත්තම් ඒ බීජය නැත්තම් මෙතෙන්ට දැන් එන්න පුළුවන්ද? එන්න බෑ. ඒ නිසා ශ්‍රද්ධාව කියන එක නැතුව කිසිම විදියකට පින්කම් කරන්න බෑ. ඇත්තටම දැන් අපේ පින්බර ගලිගමේ නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු නිසා නම් මේ කාරණාව සිහිපත් කරා නම් අපිවත් දැනගෙන හිටියේ නෑ කලින් මේ මහා සෑය ඇතුළේ මේ සහ ආශ්චර්යයක් තියෙන බව. ඒ ධර්ම දේශනා අහලා අද තමයි අපිට ගියාම උතුරු පැත්තේ භාග්‍යතුන් වහන්සේගේ මෙන්න මේ කොට්ටාසෙ පිහිටලා තියෙන්නේ. මේක ඇතුළේ මේ වගේ දේවල් තියෙන්නේ කියලා ශ්‍රද්ධාවෙන් වඳින්නේ අද. එහෙමයි. නැත්තම් ඒකත් නිකන් මැටි ගොඩක් ගඩොල් ගොඩක් දානට වැදලා නිකනේ දාලා වැඳලා එන චරිත බවට අපි බොහෝ දෙනෙක් පත්තර මං හිතන්නේ වරුණ මහත්මයා වුණත් එතනට පත්තරයි. එනිසා ශ්‍රද්ධාව කියන එක තියෙන අද අද මම මහා සෑය වඳිනකොට පඩිපෙලින් බහිනකොටම ඇස් දෙකට කඳුළු දෙකුණනවා. වන්දනා කළ එන්න ලෝබයි මහා සෑයෙන්. ඇයි මේ? ශ්‍රද්ධාව නිසා ඇති කරගත්තු ප්‍රීතිය. ඒ ශ්‍රද්ධාව ඇති වෙලා තිබෙන්නේ මහා සෑයට නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේට පැහැදිලිවම. උතන මහා සෑය නැති වුණා කියලා හිතන්නකො වරුණ මහත්මයා. ඒත් අපි උතනට ගිහිල්ලා වඳිනවානේ. එහෙමයි. මෙතනනේ මහා සෑය රාජානන්ව. එතකොට මහා සෑය තියෙනවද? මහා සෑය නෑ. දැන් ඔය මෙහෙම එකකුත් තියෙනවා. දැන් සමහරු බුද්ධ පූජාව අරගෙන එනවා වරුණ මහත්මයා. අරගෙන ඇවිල්ලා අන්න රත්තරම් බුදු පිළිමයක් තියලා තියෙනවා. හිතන්නකො අපි නිකන් මේ රත්තරම් බුදු පිළිම වහන්සේ ඉස්සරහා තැන්පත් කළා. දැන් අපි තැන්පත් කළේ පිළිමයටද බුදුන් වහන්සේටද? හරිනම් අපි 요거 තැන්පත් කරන්න ඕනේ භාග්‍යතුන් වහන්සේටනේ. එහෙමයි. එතකොට හෙට එනකොට ඔය පිළිම නැති කරලා මං සුදු පිළිමයක් තියලා තියෙනවා. කවදාවත් මිනිස්සුන්ට හිතෙනවද ඊයේ මං තිබ්බ රත්තරම් පිළිමයට අදමට තියලා තියෙන සුදු පිළිමයක් ය? එහෙම හිතන්නේ. සාද තැන්පත් කරන්නේ එහෙම කියලා හිතන්නේ. ඒ මොකද අපි අර මැටි ගොඩට පූජා කරනවා නෙමෙයි. අපි අර ප්‍රතිමාවෙන් මතක් කරගන්නේ මේන් වර්ෂ 2500 ගණනකට යහින් වැඩ හිටපු අරහං සම්මා සම්බුද්ධ බුද්ධ භගවාදී මහා ගුණයන්ගෙන් යුක්ත ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රඥ වහන්සේම. ඒතර මහා සෑය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උත්තම தત્ත්වය පිළිබිමු කරවන්නක් මිසක්. තේරුණාද මම මේ කියන්නේ? එතනින් ඇති වෙන ශ්‍රද්ධාව මහා සෑයට නෙමෙයි. භාග්‍යතුන් වහන්සේටමයි ආйти. ධර්ම ස්වාමීටමයි ආйти. එහෙම තමයි මේ ශ්‍රද්ධාව කියන්නේ. හොඳයි. ඉතින් එවැනි ගෞරවයකින් ඔබට එන්න පුළුවන් නම් මිරිස වැටි චෛත්‍යරාජන වහන්සේ අභියසට මෙන්න මේ ශ්‍රද්ධාවම ඔබට ප්‍රමාණවත් වේවි තමන්ගේ ජීවිතේ මහා වටිනාකමක් එකතු කරගන්නට. උන්වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා එදා දුටුගැමුණු රජතුමා ජයකොන්තේක තැන්පත් කරගෙන තමන්ට මේ තමන්ගේ පහසුව විහරණය පිණිස ජීවිතය ගත කරන මේ රටේ ආරක්ෂාව සම්බුද්ධ ශාසනයේ චිරපවැත්ම මේ ධර්මයේ සමාජයේ ඉදිරියට ගෙන යන්නට කරපු මහා වෑයමක් තමයි මේ උතුම් කටයුතු වලින් එදා සිද්ධ කළේ. ඉතින් මේ චෛත්‍යරාජනන් වහන්සේ අභියස ලබන සෙනසුරාද පින්කම අපි සූදානම් කරමින් පවතින අපි ඔබට ආරාධනා කරන එකතු වෙන්න කියලා අපි හඳුනන ඔබ වහන්සේ සිහිපත් කළා. දැන් ප්‍රාර්ථනීය බෝධියකින් දැන් ගොඩක් අය කියන්නේ තියෙන්නේ ප්‍රාර්ථනීය බෝධියකින් මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නට හැකියාව ලැබේවා කියලා අපි එහෙම ප්‍රාර්ථනා කරන තුන්තරා බෝධියන් පිළිබඳව. දැන් එතකොට අපි හඳුනේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. දැන් මේ අතර මහරහතන් වහන්සේ දැන් වර්තමානයේ තඳුනාගත් මහරහතන් වහන්සේලා කියලා කොටාශයක් අපි හඳුනගෙන තිබෙනවානේ. දැන් එය අපි කොහොම කියනවද කියලා මන් දන්නේ නැහැ. දැන් එතකොට හිතෙන්නට පුළුවන් නේද යම් කෙනෙකුට මාව අවබෝධ කරගත් ධර්මයේ මේව මාව අවබෝධ කරගත් ධර්මයේ කියලා දරුවෝ වහන්සේ සිහිපත් කළා වගේ එතකොට වැරද්දක් නැහැ වගේ නේද? එතකොට මේ උන්වහන්සේලාත් එතකොට දැන් එහෙම ඒ ශ්‍රාවකයෝ බවට පත් වෙලා ඉන්න පිළිසෙට එහෙම හිතෙන්නට බැරි කමක් නැද්ද? කියන්නේ තමන් බුදු වහන්සේ තමන් රහතන් වහන්සේ නමකගෙන් මේ බණ අහන්නේ. එතකොට මේ තුන් ප්‍රාර්ථනීය බෝධියකින් කියන තැනදී මේ මහා රහතන් වහන්සේලා රහතන් වහන්සේලාගෙන් ධර්මය අහලා අපට අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙයි කියලා එහෙම විශ්වාසකිනු පිළිස එකතු වෙනවා. මේ ඔබ වහන්සේගෙන් විමසන්නේ. එතකොට මම් මුලාවක්ද වෙන්නේ එහෙම? මෙහෙමයි වරුණ මහත්මයා, ඕකේ උතනදී දැන් ඇත්තටම ඔය ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ කාරණා කීපයක් උඩ. සමහරු මේ ලෝකේ පාරමිතා පුරනවා මහා බෝධිසත්වරු හැටියට බුදු බව ලබාගෙන. එවැනි උතුමන් වහන්සේ නමක් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනේ නිවන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නිවන දැක දැක අතහැරලා මතු බුද්ධ ශාසනයකට යනවා. ඉතින් අපි උන්වහන්සේට සාමාන්‍යයෙන් කියන්නේ මම නම් දකින්න කියන්නේ මේක පුද්ගලික වැති කරගත්තු හැඟීමක්. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයම නිවන් දකිත්වා කියලා ආශිර්වාද කරනවට වඩා ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධියට යන්න. ඒ සඳහා මේ කුසල් පාරමිතාවක් වේවා. ඒ එතකොට ඒක තමයි ප්‍රාර්ථනාව. ඊට පස්සේ පසේ බුද්ධත්වයේ පතන තුමන් වහන්සේලා ඉන්නවා.
අග්‍රශ්‍රාවක තනතුරු කියන්නේ බුදුවරයෙකුට බෝසත්තුමන් වහන්සේ නමකට මවක් වෙන්න පාරමී පුරන උතුමන් වහන්සේලා ඉන්නවා. සුළු මවක් වෙන්න පාරමී පුරනවා. තාත්තෙක් වෙන්න, සාංසාරික මිතුරිය යශෝදරාවක් වෙන්න පාරමී පුරනවා. පුතෙක් වෙන්න පාරමී පුරාගෙන එනවා. මෙන්න මේ පුරණ පාරමිතාවට අනුග්‍රහ පිණිස තමයි වරුණ මහත්මයා මේ කුසල් අපි මේ පාරමිතාවට හේතු කරන්නේ. එහෙමයි. එතකොට මේ රහතන් වහන්සේලාගෙන් බණ අහනවා කියන තැන නම් වරුණ මහත්මයා දැන් උතනදී ඇත්ත කෙනෙක් මහරහත් භාවයට පත් වෙන්න පුළුවන්. බැරි නෑනේ. බෑ නම් වරුණ මහත්මයා මේ ශාසනේ බොරුනේ. පැහැදිලිවම කෙනෙක් රහත් භාවයට පත් වෙන්න පුළුවන්. හැබැයි රහත් කියපු පමණින් ගිහලා සාදු සාදු කියන්නේ නැහැ. එතන හිර වෙන්න එපා. ඔව්. දැන් අපේ මිනිසුන් කරන්නේ වර්ණ මහත්මයා රහත් කියන්න ඕනේ. මම මේ ජීවිත අත්දැකීමෙන් කියන්නේ සෙරප්පු දෙක දාන්නේ නැතුව, පාවාන් දෙයක් පළඳින්නේ නැතුව, මුදල් පාවිච්චි නොකර, දෙවුර වහගෙන, හිස බාගෙන, පාත්‍රය දාගෙන බස් එකට නැගගන. ඒ ඇති අපේ අයට. කියන්නේ එයාලා රහත් බව මනින්නේ එතනින්. රාමුවල හිර කරනවා. නෑ වර්ණ මහත්මයා රහත් වෙනවා කියලා කියන්නේ නිදහස් වෙනවනේ. කොහේද රාමුන් වහන්සේලාට? උන්නාසලා කොතනද හිර වෙන්නේ? සිල් සමාදන් වෙන්න ඕනිද? පාත්‍රයේ වැළඳුවත් රහත් බව නැති වෙන්නේ නැහැ. පිගානේ වැළඳුවත් රහත් බව නැති වෙන්නේ. රහත් බව තියෙන්නේ පිගානේද පාත්‍රයේද නෙමෙයි. දැන් මෙතනදි වෙලා තියෙන වරුණ මහත්මයා මේ රහත් කියපු පමණින් ගිහිල්ලා ඔහේ අර බාහිර පෙනුමට දැන් මම දැක්ක කියලා තිනවා මගේ ශරීර වර්ණය පවා වෙනස් වුණාලු. එහෙම කියන කට්ටිය ඉන්නවා. රහත් භාවයට පත් වෙනකොට ශරීර වර්ණය වෙනස් වුණාය. සමාරු කියනවා බඩේලිය ගියාය. එහෙම කියන අවස්ථාවක් තියෙනවා. මේවටම් ලඝු තැනකද මේ වගේ තැන්වල පැටලෙන්නේ නැතුව මගේ පින්තුල්ලට මේ උපදේශය දෙන්නම්. කෙනෙක් රහත් කියනවා නම් ප්‍රතික්ෂේප කරන්න එපා. පිළිගන්නත් එපා වරණ මහත්මයා. එහෙමයි. ගිහිල්ලා අහන්න ස්වාමීනි මගේ හිතේ රාගය තියෙනවා. ද්වේෂය තියෙනවා. ඔබ වහන්සේ මට කියන්න ඔබ වහන්සේ නැති කරපු මාර්ගය මටත් නැති කරන්න. ඒතර උන්වහන්සේලා කියයිනේ මේක කරන්න කියලා. පැත්තකට ගිහිල්ලා එක කරලා බලන්න. ප්‍රත්‍යක්ෂයෙන් ඔබේ රාගය නැති වෙනවා නම් උන්වහන්සේ රහත් වූවත් නැතත් ඔබට වැඩක් නෑ. ඔබ රහත් වෙනවනේ. හැබැයි ඔබ රහත්ුනේ නැත්නම් වරුණ මහත්මයා උන්වහන්සේ රහත් වුණත් ඔබට වැඩක් නෑ. පෘථග්ජනෙක්ගෙන් හරි කමන්නේ තමන්ට නිවන් දකින්න කමටහනක් ගන්න. මෛත්‍රී බුද්ධ ශාසනය පිළිබඳව ඔබ වහන්සේ ධර්ම දේශනා ආරම්භෙදිම සිහිපත් කළා. දැන් එතකොට මෛත්‍රී බුද්ධ ශාසනයක් ගැන අපේ ශ්‍රාවකයෝ හිතන්න ඕනේ ඇයි අපි හැමදෙරෝනේ? ඒ කියන්නේ මේ ගෞතම ශාසනය මේ ධර්ම අවබෝධය කරන්න මේ ඉතිරි කාලය තුල බැරි එහෙම හැකියාවක් නෑ කියලා අපිට හිතනවාද? මෙහෙමයි වරුණ මහත්මයා, හිතට එකගව කතා කළොත් අපි බොහෝ ධර්ම දේශනාවන් කරන ස්වාමින්වහන්සේලා විදිහට අපි දකිනවා අපි කියන මේ ධර්ම මාර්ගයේ හැසිරෙනයි බොහොම අල්පයි අල්පයි වරුණ මහත්මයා. ඒකට හේතුව ඒ අයගේ තියෙන සංකීර්ණ රටාව. එහෙමයි. එතකොට දැන් වරුණ මහත්මයා ලෝකයක් පුදුම සංකීර්ණයිනේ. මම දැක්ක මීය පෙරේද එනකොට මාළු විකුණනවා තැනක වරුණ මහත්මයා මේවා හරි ලැජ්ජා සහගත වැඩ. මාළු විකුණන ඉස්සර නම් අපි දැක්කේ මාළු විකිණීමට ඇත කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. දැන් මොකද කරලා තින්නේ? අඩි 6ක විතර ස්ත්‍රී රූපයක් අඹලා මාළුවෙක් අතර දීලා මෙහෙම කරලා අල්ලන් ඉන්නවා. දැන් මාළුවා විකුණන්න මේ ප්‍රමෝට් කරන්න කාවද? කාන්තාව. රාගය ප්‍රමෝට් කර කර මාළුවා විකුණනවා. මේ වගේ අදි සංකර සමාජයක මම දන්නේ නැති මගේ පින්වත්නි ඔබ කල්පනා කරලා බලන්න ඔබ මේ යන වීරිය ගන්න විදිහට නිවන් දකින්න මේ ජීවිතේ පුළුවන්ද කියලා. පුළුවන් නම් මගේ රත්තරන් පින්වතුන්ලා දශමයක්වත් භවයට යන්න එපා. හැබැයි ඔබට අවිශ්වාසයක් තියෙනවා නම් මම මේ කියන්නේ වරුණ මහත්මයා මේක අපිට ලැබිච්ච වාග්යක්. ඔබට බයක් තියෙනවා නම් මේ ජීවිතේ ඔබ නිවන් දකින්න කලින් අපවත් මැරෙයි කියලා. තව එකක් තියෙනවා. මෙවැනි දැන් අපේ මේ කරන මහා විශාල පින්කම් net fm සිට net අසපුවාදී තැන් වලින් කරන මේ මහා පින්කම් වලට සම්බන්ධ වෙලා ඔබේ ඊළඟ ප්‍රතිෂ්ඨාව හරි ශක්තිමත් කරගන්න. එන පුණ්‍ය ශක්තිය වැඩි කරගන්න. වැඩි කරගන්න. එතකොට ඔබට මේ ශාසනය මග හැරුණා. වරුණ මහත්මයා මේ ශාසනය හැමෝටම නිවන් දකින්නත් බැ. ඔව්. අපි උත්සාහ කළා අපිට බැරි වෙයි සමහරක්කට කීප දිනකට. බැරි වෙන අයට හානියක් වෙන්නේ නැහැ. තව එක නැවක් තියෙනවා මේ සාගරෙන් විතර වෙන්න. හැබැයි ඒ නැවට ගොඩ වෙන්න අවශ්‍ය කරන සුදුසුකම් ටික සම්පාදිනේ කරගන්න කියන එකයි වරුණ මහත්මයා අපි මේ තව බුද්ධ ශාසනයක් පෙන්වන්නේ. හැබැයි මතක තියාගන්න කම්මැලිකමට මේක අතහැරලා මෛත්‍රී බුද්ධ ශාසනය පැතුවොත් නම් වරුණ මහත්මයා නිවන් තියා පත්තු කරන්වත් යන්න බෑ. කියන්නේ සමහරු කම්මැලිකමට අතහරිනවා. සමහරු ලෝභයි නේද අපේ හන්. සමහරු හිතනවා මේ දෙමනෝ හරි අර වහන්සේ වගේ ඇස කන නාසය දිව ශරීරය මේවා පිනවනකොට මේක දාලා යන ලෝභකමක් ඇති වෙලා තියෙනවා ලොකෝ. මේ තමයි බැඳීම. තණ්හා දැලෙන් අර දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා මේ අන්තෝ ජට බහි ජට. අපි අය නම් මේක විහිළුවට කියන්නේ. මේක මේ උතුම් ගාථාවක් වරණ මහත්මයා මුළු සම්මා සම්බුද්ධ ශාසනයෙම තියෙනවා. එහෙමයි. අන්තෝ ජටා ජටා කියන්නේ ජටාති තණ්හා ජාලනියා ජටා කියලා තියෙනවා. කියන්නේ තණ්හා දැලට. ඔව්. ඇතුළටත් ගැට ගැහිලා
බලන්න මගේ හිත මගේ අත මගේ කට මගේ නාය මට කොහොමද එහෙම කරන්නේ බහිජටා බාහිර පිටතේ දේවල් වලටත් මගේ පුතා මගේ ගේ මගේ කාර් එක මගේ ඉඩම් කඩ අන්තෝ ජටා බහිජටා ජටායි ජටිතාපජ සත්‍ය මොකද වෙලා තින්නේ ගැට වලින් මිරිකලයි අනෝ තන්තං ගෞතම පුච්චාම කොයි මං අනේ ස්වාමිනී කියන්නේ කවුද මේ ගැටේ ලියන්නේ ඔන්න ඔය බැඳීම දුරු කරගන්නමයි භාවනා වර්ණ මහත්මයා අපේ අය හරි මේ බැඳීම නැති කරගන්න ඔය කොච්චර නිවන් යන්න කතා කළත් බලන්නකො ඔබට ඔබේ දුවව පුතාව පැවිද්දට දෙන්න පුළුවන්ද කියලා වර්ණ මහත්මයා මම මේ කියන එක තේරෙන මම දැකපු දෙයක් මේ වර්ණ මහත්මයා අම්මලා තාත්තලා මේ හෙට නිවන් යන්න වගේ ඉන්නේ හැබැයි පුතා දුව හැවුවත් අම්මේ මම සංසාර ජීවිතේ කෙලවර කරගන්න මට අවකාශ දෙනවද කියලා කටවහන් කියලා කියන කතා ඒ දරුවන් අය දරුව අසරණයි වර්ණ මහත්මයා මේ මේකත් මම සිහිපත් කරන්නම් මේ වෙලාවෙම ඔබේ කුසට ඔය ආපු දරුව බුද්ධ ශාසනයක් ඉලක්ක කරගෙන ආපු දරුව වර්ණ මහත්මයා ඒ දරුවන්ව බුද්ධ ශාසනය යොදවනවා මිසක් වෙන වෙන අරමුණු වල යොදවන විපාකය ඒක පාපයක් එහෙමයි ඒ පාපය ඔබට නම් ආයි බුද්ධ ශාසනයක් හිමි කරලා දෙන එකක් නෑ වර්ණ මහත්මයා කටවහපන් කියලා නිකන් ඉන්නේ එහෙම කිව්වොත් දරුවා පොඩ්ඩක් මුරන්න අපි අමාරුවෙන් ඉගැන්නුවේ අපි අමාරුවෙන් මේවා කළේ අම්මා මැරෙනවා ඒත් එහෙම කිව්වහම වර්ණ මහත්තයා කොයි දරුවද යන්නේ සාසනේ අර ගැට ගහන්නම තමයි උත්සාහ කරන්නේ හදන්නෙම මේ තමන් වැටිලා තමන්ට නැකට ගන්න බෑ තමන් දුක් විඳිනවා තමන්ගේ දරුවවත් ගිහිල්ලා අර ගැටේටම දාන්න තමයි හදන්නේ සවර්ණ මහත්තයා මේක හරි ඛේද වාචකයක් ඇත්තටම මම අද මෛත්‍රී බුද්ධ ශාසනය ගැන සිහිපත් කරේ මම සාමාන්‍යයෙන් ටිකක් අපි ධර්ම දේශනා කරනකොට වර්ණ මහත්තයා මේ පරමාර්ථය ගැන කතා කරනවා වැඩි සම්මුතිය ගැන බොහොම අඩුවෙන් කතා කරනවා. අද මේක සිහිපත් කළේම මගේ රත්තරන් පිංගුතුල්ලා ගැන පුදුමාකාර කරුණාවකින්. අනේ පිංගුතුලි මේ තැන හදාගන්න. එතනින් පස්සේ අපි ඉතින් දේවල් කතා කරමු. හොඳයි මම හිතන්නේ ශාසනයට දරුවේ පූජා කරපු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේක අහගෙන ඉන්නව නම් මේ වැඩසටහන් ශ්‍රවණය කරනව නම් කොතරම් සතුටක් ඇති වෙනව ඇද්ද? එය ඇතම රාපස් කියන්නේ මේ ශාසනයට දරුවේ පූජා කිරීම પરම්පරා ගානාවකට නිවන් දකින්න හේතුවක් කියලා. ඒක සේවිතත් තමන්ගේ චිත්ත ප්‍රීතිය කොතෙක් ඇති වෙනවද මේ ධර්මයට කොතරම් ඇලුමක් ඇලුම් කරන්නට හිත යොමු වෙනවද කියන කාරණේ ඒක හරි අවශ්‍ය වෙනවා මේ වර්තමාන සමාජයේද මොකද ඇතැම් වෙලාවට අපි දකින්නේ ඒකේ හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ අදහසක්. ශාසනයේ ඉන්න ස්වාමීන් වහන්සේලාට ඇඟිල්ල දික් කරන එහෙම නැත්නම් ශාසනයේ ඉන්න ස්වාමීන් වහන්සේලාට නොඑක් ආකාරයේ චෝදනා එල්ල කරන නායකයන්ගේ ඉඳලා පහළ ස්තරයේ දක්වාම විහිදුණු නැත්නම් ස්වාමීන් වහන්සේලාට දඬුවම් කරන සමාජයක් තමයි අපි දකින්නේ මේ තත්ත්වයන් එක්ක. දැන් මට ඇත්තටම සතුටටපත් වෙන්න හේතුවක් අපේ හැමදෙරණේ ඔබ වහන්සේ දැන් ලස්සනගම වගේ නැත්නම් මේ පදවි ශ්‍රීපුර වගේ ප්‍රදේශවල ධර්මය සමාජයෙන් ඈත් වෙලා තියෙන පරිසරයක ඔබ වහන්සේ ධර්මය සමාජගත කරන්න ලොකු උත්සාහයක් ගන්නවා. මේ මිනිසුන්ගේ තිබෙන ජීවිතවලට ධර්මයේ කියන ඔසුව ඔබ වහන්සේ ලබා දෙනට මහා වෑයමක් දරනවා. ඉතින් ඒ තුල ඔබ වහන්සේම සිහිපත් කළා. ඔබ වහන්සේ මුල් කාලේ ගමට ගිහිල්ලා ඒකම ලස්සන ගමේ යවට ප්‍රදේශවලට ගිහිල්ලා ජනතාව අතරට ගියාට ජනතාව පිළිගත්තේ නැහැ. ඒ පෙර අත්දැකීම වෙන්නට පුළුවන්. හැබැයි හරි දෙයක් කරනවා නම් ධර්මයට ඔවුන් යොමු කරනවා නම් නිසි ආකාරයෙන් කොතරම් ගෞරවයක් ඔවුන්ගේ හිත් තුළ ඇති වෙනවාද? වර්තමානයේ එහෙම ඔබ වහන්සේට අත්දැකීම් ඇති දැන් ඒ වගේ දුෂ්කර ප්‍රදේශات එක්ක අපිට ඒක පැහැදිලි කරොත් එහෙම තව චුට්ටක් කලින් මේ සාකච්ඡාව තුළදී අපි ශ්‍රාවකයන්ටත් හිතේවි ඔබ වහන්සේලා ගන්න වෑයම තුළ මේ ශාසනය රකින්නට කොතරම් මහන්සියක් ගන්නවද කොතරම් කැපකිරීමක් කරනවද කියලා. එතකොට අර ඒ වගේ චෝදනා මුඛයෙන් කතා කරන එකටත් හොඳට මේ කාරණාවන් පැහැදිලි කරගන්නට අවස්ථාවක් ලැබේ. බොහොම පිං වරුණ මහත්මයාට මේ අවස්ථාව ගැන කතා කරන්න අවකාශයක් තිබ්බට. මොකද සාමාන්‍යයෙන් අපි ධර්ම දේශනා කරන්න ගියාම අපේ දුකවත් මිනිස්සුන්ගේ දුකවත් කියේ කියන්නේ මිනිස්සුන්ට දුකෙන් මිදෙන මාර්ගය කියනවා මිසක්. මේ කියපු කතාව නිසා කියන්නම් වරුණ මහත්මයා මට මතකයි ওই পদවි ශ්‍රීපුර වගේ පැතිවලට ගියාට පස්සේ ඒ ගම් සාමාන්‍ය මට්ටමක තියෙන ගම්. එහෙමයි. මිනිසුන් බනහඬ තියා මේ ස්වාමින්වහන්සේව පිළිගන්නේ නැහැ. පුදුම කියන්නේ රටට ආදරෙන් කතා කරොත් දේශපාලඥයෙක් අතගොළුවක් කියලා හිතනවා. ඒකත් අර පෙර දැකපු අත්දැකීම් වල ස්වභාවය වරුණ මහත්මයා. එහෙමයි. ඊට පස්සේ ගැඹුරු බණ කියවට ඔළුව වලට යන්නේ නැහැ වරුණ මහත්මයා. හාමුදුරු වරු නෙමෙයි හාමුදුරු හොරු. මේ ඒගොල්ලෝ විරුද්ධ දැන් හොඳම උදාහරණයක් වරුණ මහත්මයාට කියන්නම්කෝ. දැන් ඔන්න අපේ රටේ තියෙනවා සාසන ආරක්ෂක බල මණ්ඩලය කියලා එක. මේකේ ව්‍යවස්ථාවි තියෙන්නේ සාසනයේ චිර පැවැත්ම සුරක්ෂා කිරීම වෙනුවෙන් බල මණ්ඩලය තියෙනවා. හැබැයි බල මණ්ඩලයකට ගිහිල්ලා බලන්න වරුණ මහත්මයා මොනවද සාකච්ඡා කරන්නේ? ආවල් පන්සලේ හාමුදුරුවෝ බණ කියනවා වැඩි. මේවා කියන්නේ වරුණ මහත්මයා. අන්න ආවල් පන්සලේ තව මෙහිණි ආරාමයක් හදනවා. අන්න ආවල් පන්සලේ තව
පන්සලක් හදනවා ගමේ. ඒක තව පන්සලක් හදලා බලන්නකෝ නේද කොච්චර විරෝධේ නෝද කියලා. බාරණ මහත්තයාට හොඳටම අත්දැකීම් ඇති මම පහුගිය දවස්වල අහගෙන තව දීර්ඝ විස්තරයක් කරනවා. දැන් බලමණ්ඩලයේ තියෙන හදන පන්සල් නවත්තන්නද බාරණ මහත්තයා? මම කියන්නේ තේරෙනවා නේද? මිනිස්සු අනිත් එක තමයි බාරණ මහත්තයා. මිනිසුන් හැමතිස්සෙම පුද්ගලයව ග්‍රහණය කරනවා. මං කියන්නේ මගේ පින්වත්නි මේ ධර්මදේශනා වලින් අපිව අල්ලගන්න එපා. මේ ධර්මදේශනා තුලින් ඔබ දකින්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. එහෙමයි. අර මතේ හිට අපි අද ඉඳි හිට අපවත් වෙයි. හිට එන ස්වාමීන් වහන්සේලා අනාගතේ මේ ලෝකෙට පහළ වෙන ස්වාමීන් දැන් එහෙමනේ අපි අය ශාසනයට දෙන්නේ හතර කේන්ද්‍රයේ පාළුවයි නං. දැන් ඔබ නිකන් හිතන්න වර්ණ මාත්‍ය හතර කේන්ද්‍රයේ පාළුවයි කියලා ශාසනයට දුන්නාම මොකද වෙන්නේ? ශාසනයේ පාළුව. ශාසනයේ තියෙන ත්‍රිපිටක අට කතා ටීක. ඕවා ඉගෙන ගන්න පුළුවන් හතර කේන්ද්‍රයේ පාළුවෙලා. එහෙමයි. ඉතින් හතර කේන්ද්‍රෙම හොඳට තියෙන අයව ශාසනයට යවන්න. දැන් අරම අය ගිහිල්ලා මේක විනාශ කරනකොට අපේ ඕක තමයි ශාසනේ ඔන්න බලන්නකෝ අපි යනවා හවල් ආගමට කියලා ටග් ගාල ගිහිල්ලා කොයි හරි බදා ගන්න. ස්වාමීන් වහන්සේලා දිහා බලන්න එපා. මම පුංචි ස්වාමීන් වහන්සේ නමක් විදිහට මිනිසුන් ප්‍රතික්ෂේප කරා වර්ණ මහත්තයා මිකනේ අපි ඊට වඩා කට්ටිය දැකලා තියෙනවා. කොහොමයි කීවේ? අපි ඊට වඩා කට්ටිය දැකලා තියෙනවා. අපි බලමුකෝ කියලා පුදුම වෙහෙසකින් තමයි අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත මිනිසුන් ධර්මයට නතු කළේ. නිසා මේ ඉල්ලීම ආදරෙන් කරන්නේ පින්වත්නි අපෙන් පස්සේ ආපහු ධර්ම දේශනා වේශයෙන් එන වැරදි ධර්මී ඔබට ආවත් ඔබ ධර්මයේ කෙරෙහි අගෞරවයක් ඇති කරගන්න එපා. ඔබේ ආගම මාරු කරන්න එපා වර්ණ මහත්මයා. දැන් මේක අපේ රටේ තියෙනවා. වර්ණ මහත්තයා අපි දවසක කතා කරමු මේ ගැන වෙනම අවකාශයක් අරගෙන. අත්‍යශය ශීඝ්‍රයෙන් අන්‍යාගමීකරණී වේගෙන යනවා මේ රට. උඩ ඉඳන් පටන් ගන්න තියෙන්නේ. එහෙමයි. ඔබ වහන්සේ වැඩ ඉන්න නැගෙනහිර පළාතේ වැඩි වශයෙන් අපි මේක දකිනවා. ඉතා කියන්නේ දුප්පත්කම කියන එක මිරිකලා ඒගොල්ලෝ හම්බ කරන්නේ. ඒ කියන්නේ දුප්පත්කම නිසාද මේ වෙනස වෙන්නේ? නැත්නම් මේ වෙනත් ආගම් අන්‍යාගමීකරණේ ලක් වෙන්නේ දුප්පත්කම නිසාද? නැත්නම් නෑ වරුණ මහත්තයා. ඒක දුප්පත්කම කියන ගිණුමට බැර කරන්න බෑ. පැහැදිලිවම මේකට සාසනීය ස්වාමීන් වහන්සේලා වග කිව යුතුයි. එක පැත්තකින් රජයේ බලධාරීන් වගේ කිව යුතුයි. රජයේ බලධාරීන් නැතුව වර්ණ මහත්තයා කියන්නේ දැන් ওই නැගෙනහිර පළාතේ සමහර ධර්මදේශනා දැන් වර්ණ මහත්මයලා ධර්මදේශනා කරනකොට ස්වාමීන් වහන්සේට කරන්න දෙයක් නැහෙනි. බැනර් ගහන්නේ ගිහි අය. පිටනි සුද්ධ කරන්නේ ගිහි අය. එලවුන්ස් කරන්නේ ගිහි අය. අපිට තියෙන්නේ බණ කියලා ඉන්නනේ. එහෙම නැහැ. එහෙ බැනර් ගහන්නේ අපි. මමම බැනර් ගහලා මමම ප්‍රින්ට් කරලා මමම ඩිසයින් කරලා මමම ධර්මාසනීය තෙල වර්ණ මහත්තයා මමම සවුන්ඩ් වලට වේදම් කළා බණ කිව්වේ හිමුලි. කියන්නේ මේගොල්ලන්ව ගන්න වෙන ක්‍රමයක් නෑ. එහෙමයි. වර්ණ මහත්තයා තේරෙනවා. එතකොට ස්වාමීන් වහන්සේලා දැන් නැගෙනහිර පළාතේ බොහෝ විට මේක තියෙනවා වර්ණ මහත්මයා. මේක මම ඉතාම ප්‍රායෝගිකව කියන්නේ මේ දුප්පත්කම මිනිස්සුන්ගේ දැන් පාන්සකූලෙට එන්න සිමෙන්ති කොට පහක් දෙන්න කියනවා. දැන් එතකොට මිනිස්සුන්ට මේ සාසන එපා වෙනවා වර්ණ මහත්තයා. එහෙමයි. එතකොට ඒගොල්ලෝ ක්‍රිස්තියානි ආගමකට හරි වෙනත් يعني නාමිකව සිහිපත් කරේ ක්‍රිස්තියානි ආගම නෙමෙයි තඩ නිකන් එහෙම මෙහෙන් ආපු නිකායවල තියෙනවනේ. ඒ වගේ ආපු තැනකට ගිහිල්ලා හේත් වෙන කිනිඩ කඩ ඉතාම වැඩි. මේකට වගකෙව යුත්තේම පැහැදිලිවම ස්වාමීන් වහන්සේලා. අපි තව සාකච්ඡා කරමු ස්වාමීන් වහන්සේ. මට මදක් අවසර ලබා දෙන්න කෙටි විරාමයක් අරගෙන අපි ඊට පසුව සාකච්ඡාව තුළදී ඔබ වහන්සේලා ගන්න මේ උත්සාහයේ ප්‍රතිඵලය කොතෙක්ද කියන කාරණේ, ඒ තුළින් සමාජයට දෙන්න පුළුවන් පණිවිඩය කුමක්ද කියන කාරණේ අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. අපි විරාමයකට යමු. අපි නැවත සම්බන්ධ වෙනවා ඉරිදා සිට තසපොසොමක ධර්ම සාකච්ඡාව තුළ. අපි කතා බහ කරමින් සිටින්නේ අපි ධර්මය එක්කම මේ ශාසනයේ පැවැත්ම පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. නැත්නම් අපි ශාසනය රැකුණ නැත්නම් එහෙම මේ ඇහෙන ධර්මියවත් අපිට ඇහෙන්න නැති වෙයි අනාගතයේදී. ඉතින් ඒ තත්වය කොතේ හානි කරද කියලා මේ කියන කාරණාවලින් අපි හැමදෙනාම වහන්සේ අනුශාසනා කරන කාරණාවලින් අපිට පැහැදිලි වෙනවා. ඒ කාරණා වෙතට යොමු වෙන්නට මත් වෙන ආයි සිහිපත් කරනවා අපි ලබන සෙනසුරාදා. මිරිසවැටි චෛත්‍යරාජනන් වහන්සේ අභියස පැවැත්වෙන පින්කම පිළිබඳ, මිරිසවැටි සේරද වන්දනාව පිළිබඳව, ඒ පින්කම තුල සවස 3ටයි පින්කම ආරම්භ වන්නේ පින්වතුනි. අපි ඔබට ආරාධනා කරන සවස 3 පමණ වන විට චෛත්‍ය මළුවට පැමිණ තැන්පත් වෙලා බනහන්න සූදානම් වෙන්න, පින්කමට සහ සම්බන්ධ වෙන්න සූදානම් වෙන්න. මේ විශේෂත්වයක් තිබෙනවා. net fm රේඩියෝ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදරි කරගෙන සිදු කරන මේ පින්කම තුළදී
අපට පෝජනීය නෙල්ලිගල හාමුදුරුව නැත්නම් වතුර කුඹුරේ ධම්මරතන හාමුදුරන් වහන්සේ මේ කටයුත්තේදී මහා ශක්තියක් වෙලා සිටිනවා. ඒ වගේම ගණේකන්ද චන්දරතන හාමුදුරන් වහන්සේ, මැදිරිගිරි පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ මේ පින්කම බොහොම ආලෝකමත් කරන පින්කම බවට පත් කරන්නට කැපව කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපට සිහිපත් කරන්න ඕන, අප සිහිපත් කරන්න ඕන පූජනීය ඊතල වැටන වැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ, නායක හාමුදුරන් වහන්සේ, මිරිසවැටි චෛත්‍ය රාමාධිකාරී හාමුදුරන් වහන්සේ, උන්වහන්සේගෙන් ලැබෙන සහයෝගය හරි ප්‍රශංසනීයයි. හේතුව අපි දන්නවා පින්කමක් කරනකොට තිබෙන අසීරුතා ඒ සියල්ල බොහොම පහසුවෙන් අපට පින්කම අපට හිත්සේ සිතට නැගෙන ආකාරයෙන් සිදු කරන්නට උන්වහන්සේ ලබා දෙන සහාය පිළිබඳ අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ ලැබෙන සහයෝගය බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕන. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මැතිතුමා මේ සඳහා ලබා දෙන සහාය සහ ඊට සමගාමීව හමුදාවේ වීරෝධාර රණවිරු ලබා දෙන සහාය පිළිබඳව අපි ඔබට අමුතුවෙන් සිහිපත් කරන්නට අවශ්‍ය නැහැ. මොකද ජේතවනාරාම පින්කම අපි පසුගිය කාලේ සිදු කළා. ඒ පින්කමේදී රණවිරුවන් කොතරම් අපූර්වවට මේ පින්කම සාර්ථක කරන්නට සහයෝගය ලබා දුන්නාද කියන කාරණය, පින්කමට සහ සම්බන්ධ වුණු අයට වගේම විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇසුරේ මේ පින්කමේ ඡායාරූප දැකපු අයට, ඒ වගේම පින්කම ශ්‍රවණය කරපු ඇත්තන්ට මනසේ පැහැදිලි වුණා. ඉතින් මේ පින්කමේදී තවුන් මහා සහයක් ලබා දෙනවා අපට රණවිරුවන් වෙනුවෙන් කරන, විශේෂයෙන්ම රණවිරුවන් පිළිබඳව චෝදනා මුඛයෙන් කතා කරන කාලයක රණවිරුවන් වෙනුවෙන් පිණි සිටින දේශ හිතයිසීන්ට මේ ලංකාවේ ඒ ත්‍රස්තවාදී අධ්‍යක්ීම තුළ අසරණ වුණු පීඩාවට පත් වුණු ඒ මතකයේ තිබෙන සියලු දෙනාට බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කරනවා රණවිරුවන්ට කෘතගුණ දක්වන්නට මේ අවස්ථාවක් කරගන්නට පුළුවන් ඔබට. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මයේ කෙරෙහි නැඹුරු සිතක් ඇති වුණු අපේ ශාස්ත්‍රඥ වහන්සේ වඳින්න යන ගමනක් බවට මේ උතුම් පින්කම් පත් කරගන්නට පුළුවන්. පින්කමේ ආලෝක පූජාවට, ශබ්ද පූජාවට දායක වන පින්නතුන් 0.76533674 දුරකථන අංකයට කතා කරන්න. ඒ වගේම මල් සැරසිලි කටයුතු වලට සහයෝගය ලබා දෙන පින්වතුන්ට, විශේෂයෙන්ම බණ්ඩාරවිල, නුවරඑළිය වගේ ප්‍රදේශවල ඉන්න පින්වතුන්ට මේ සඳහා අපි පසුගිය කාලෙත් ආරාධනා කළා පින්කම් තියෙනකොට බොහොම සතුටින් අපිට අවශ්‍ය මල් සම්පාදනය කළා ඒ අය. ඉතින් අපි මෙවරත් ඔබට සිහිපත් කරනවා ඔබට පුළුවන් නම් මෙහෙම ඒ සැරසිලි කටයුතු වෙනුවෙන් මල් ලබා දෙන්නට හැකි පමණ ඒ මල් ලබා දෙන්නට කියලා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබට. තව හරියටම දවස් කිහිපයකින් සතියක වගේ කෙටි කාලයක් තිබෙන්නේ. ඔබට පුළුවන් විස්තර දැනගන්නට යුද හමුදාවේම විරෝධාර රණවිරුවෙක් තමයි කටයුත්තට යොමු කර තිබෙන්නේ. එතුමන්ගෙන් විස්තර දැනගන්නට පුළුවන් 0.76 74 69 253 0.76 74 69 253 දුරකථන අංකයේ සඳහා විවෘතව තිබෙන්නේ. ඒ මතක් කිරීමත් සමගින් ධර්ම සාකච්ඡාවට නැවත යොමු වෙන්නේ අපේ හැමදෙරනේ ඔබ වහන්සේ අර නවත්වපු තැන මට නැවත මේ සාකච්ඡාවේ මේ විරාමෙන් පස්සේ ප්‍රවේශයට හේතුවක් වෙනවා. ඔබ වහන්සේ සිහිපත් කළා ඒගත් උත්සාහය. ඒ උත්සාහයේ ප්‍රතිඵලය පිළිබඳවත් අපි සාකච්ඡා කරමු. යම් දෙ උත්සාහයක් කළාම සමහරු ඒ උත්සාහය අසාර්ථක වන තැන සියල්ල අත්හැරලා දානවා. හැබැයි ඔබ වහන්සේ මේගත් උත්සාහයේ ප්‍රතිඵලය බොහොම සාර්ථක වී තිබෙන වග ඔබ වහන්සේ සිහිපත් කරන්න බොහොම සතුටින්. එහෙමයි. එහෙමයි වරුණ මහත්මයා. දැන් අර වරුණ මහත්මයා මේ කතා බහ පටන් ගන්න කලින් හරි ලස්සන කතාවක් වූ අපි මේ ශාසනය දිහා බලන්න ඕනේ. එහෙමයි. ඒ මොකද භාගතුන් වහන්සේගේ නියමයක් මට තියෙනවා. චීවරය දාගත්ත භික්ෂුවක් විදිහට මාකෝ පුරුෂ අන්තිම පුරුෂ අහුවත්. කියන්නේ මේ ශාසනය අන්තිම පුරුෂයා වෙන්න එපා කිව්වා. ඒ මොකද්ද දේශනා කළේ? තව කෙනෙකුට මේ ශාසනය වර්ණ මහත්මය අපි ඉතිරි කරන්න ඕනි. මෙන්න මේ පරමාර්ථයෙන් ඔය කියපු යුද්ධයට බැහැපු නිසා වර්ණ මහත්මයා කියන්නේ ඔය පදව ශ්‍රීපුර පැත්තට ගිහාම මම දැකපු දෙයක්. ළමයින්ට පරිගණකයක් ගෙනිහිල්ලා දුන්නා. අඩුම දන්නේ නැහැ මවුස් එක අල්ලන්න ඕනි වම් අතින් දකුණු අතින්ද කියලා. එතකොට මේ 2019 අවුරුද්ද වර්ණ මහත්මයා මම කියන්නේ හෙට ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන යන්න. කීයෙන් කී දෙනාටද එහෙම බැංකුවෙන් මුදල් ගන්න පුළුවන් කියලා බලන්න. එතකොට මේ 2019 අවුරුද්ද අපි ඔන්ලයින් ෂොපින් කරලා බඩු ගෙන්නනකොට ඇමරිකාවේ. මේ මිනිස්සු තමන්ගේ කැරට් එක විකුණ ගන්න මාකට් එක හොයාගන්නේ. තමන් ආදරෙන් හදන පදවි ශ්‍රීපුර කියන්නේ වර්ණ මහත්මය පදවිය තමයි ලොකුම වැව තියෙන්නේ. එතකොට මේ රට ස්වයංපෝෂිත වෙන ගම්මානයි. එහෙමයි. හැබැයි මේ මිනිස්සුන්ගේ එළවලු ටික විකුණ ගන්න වර්ණ මහත්මය මාකට් එක වෙළඳ පොලක් නෑ ඇලි. දැන් ඇත්තටම මම අපි පහුගිය දවසක net fm බැලුම් ගල හරහා මේකේ විශාල වැඩසටහනක් කරා. මම හිතන්නේ net fm සමග කරපු පළවෙනි වැඩසටහන ඒ වැඩසටහන. ඉතින් ඒ හරහා
ඒ පැත්ත භෞතික පැත්ත ළමයින්ගේ අධ්‍යාපනයේ පැත්ත අදටත් අපේ ආරණ්‍ය සේනාසනේ හැමදාම يعني හැම සතියකම එක දවසක ඉංග්‍රීසි පන්තියක් කරනවා එහෙමයි දැන් ආරණ්‍ය වාසී වික්ෂුවක් කරන එකක් නෙමෙයි මේක සමහරු මට චෝදනා කළයි එහෙමයි ස්වාමීනි ඕකටද පැවිදි වුණේ කියලා නමුත් වරුණ මහත්තයා මේ දුක දැක දැක මම කොහොමද තනියෙන් වළඳන්නේ එහෙමයි දරුව බඩගින්නේ තියාගෙන මට පුළුවන්ද මේ තරම් රසවත් ආහාරය තනියෙන් වළඳන්නේ එනිසා ඒ ළමයින්ට ඒ ටික කියලා දෙනවා. පරිගණක වලින් ළමයි 80කට වඩා යුගන්නල සිංහල ටයිප් මම මේ කියන්නේ මේ වැඩපිළිවෙලේ ලස්සන බලන්න. අද ඒ ළමයි ධර්මාචාර්ය සමත් වෙන වරුණ මහත්තයා. මං අපේ හොඳම තමයි අපේ ආරණ්‍ය සේනාසනේ දහම් පාසල තිබ්බා. ගිහිල්ලා බලනකොට වරුණ මහත්මයා ගුරුරුන්ට අඳින්න සාරි ටික දීලා තිබ්බේ නැහැ බලමණ්ඩලයේ. ඒක රජයෙන් සාරි ටික දීලා තිබ්බේ නැහැ. අදත් මගේ ගුරුවරු ඇඳගෙන උගන්වන්නේ මගේ ඥාතීන් එකතු වෙලා මම මේ කියන්නේ ඥාතීන් එකතු වෙලා පුද්ගලික සල්ලි වලින් අරන් දීපු සාරි. එතකොට වරුණ මහත්තයා කොහමද ඒට උදා වෙලා තියෙනදී ළමයිගේ පොතක් පෙරලලා බැලුවා මෙහෙම වරුණ මහත්මයා 1996 අච්චු පොත 1996 ඒ කියන්නේ ඒ තරම් කාලයක් වරුණ මහත්තයා මෙහෙන් අච්චු පොත් එක ගිහිල්ලා නැහැ අද මගේ ළමයි අලුත් විෂයෙන් ඉගෙන ගන්නවා සාරි ටික ඇඳලා ගුරුවරු ටික උගන්වනවා තරඟ විභාග වලට ගිහිල්ලා විභාග ලකුණු අරගෙන එනවා ධර්මාචාර්ය විභාගයේ සමත් වෙච්ච කාලයක් මතක නැහැ ධර්මාචාර්ය ලියන කෙනා පාස් වෙනවා වරුණ මහත්මයා අවසානියේ ලියන කෙනා සමත් වෙනවා ගුණධර්ම ටික පොරුදු වෙනවා වෙනමකුත් නෙමෙයි මේකේ සාර්ථකත්වය තමයි මෙන්න මේ ගුණධර්ම පොරුදු වීම තුළ වරුණ මහත්තයා ස්වාමීන් වහන්සේව විශ්වාස කිරීම තුළ අද වෙනකොට ඒ පැත්තේ අන්‍යාගමීකරණය කියලා එකක් නැහැ ඔබ නිකමට ගිහිල්ලා අහලා කාගෙන් හරි බහලා කතාවකට යන්න කඩපිලකට යන්න බෝක්කුවක් ගාවට යන්න ළමයි ඉන්න කොල්ලෝ ටිකක් එකතු වෙලා ඉන්න තැනකට යන්න හැම කෙනෙක්ගේම කටේ ධර්මයේ කියන එක තියෙනවා එහෙමයි ඒක විස බීජයක් වගේ සමාජගත කරන්න පුළුවන් ඒකට විශාල හයියක් අපේ net fm හරහා අපිත් එක්ක සාකච්ඡා කරනවා අපිට සිද්ධ කරන විශේෂම බැලුම් ගල ඇවිල්ලා විශාල උපකාරයක් කරා ඒ ගම්මාන වලට ඉදිරියේදී තවත් අපි කරන්න දැන් හිතාගෙන ඉන්නවා ඉතින් මේ වගේ මේ වැඩපිළිවෙල සාර්ථකයි අද වෙනකොට සිල් ගන්න පිරිස වැඩි වෙලා දහම් පාසලේ ළමයි ප්‍රමාණය වැඩි වෙලා බෞද්ධයෝ පුදුමාකාර විදිහට පින්ඩපාති වඩින ස්වාමීන් වහන්සේලාට මම හිතන්නේ වරුණ මහත්තයා මේ කොළඹවත් නැහැ එහෙම අවස්ථාවක්. එහෙමයි. දැන් කොළඹ කාටද පුළුවන් පින්ඩපාති වඩින ස්වාමින්වහන්සේ නමකට දන් ටිකක් පූජා කරන්න. හැබැයි ඒ ගම්වල මිනිස්සු වදේක විඳිනවා වරුණ මහත්තයා. එතකොට ඒක ලොකු ලැබපු ලොකු ජයග්‍රහණයක්. එහෙමයි. ඒක ලොකු සාර්ථකත්වයක්. එතනින් මේ ශාසනේ හිටීවි. දැන් අපේ සේනාසනේ තවත් පොඩි ස්වාමින්වහන්සේලා තුන්නමක් පැවිදිලා ඉන්නවා. එහෙමයි. එතකොට වරුණ මහත්තයා මම මගේ වගකීම ඉෂ්ට කළානේ. මේ ශාසනේ නැවතුනේ නැහනේ. එහෙමයි. මට අපවත් වෙන්න පුළුවන් ඇස් දෙක වහගන්නනේ. මේ ශාසනේ අපේ ක්‍රමවේදී අනුගමනය කරන තවත් එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් නෙමෙයි තුන්දෙනෙක් මේ ශාසනේ ඉන්නවා. ඒගොල්ලන්ටත් කියලා තියෙන වරුණ මහත්තයා. කාලා බීලා කෙසෙල් කඳන් වගේ නම් හැදෙන්න එපා. අඩුම තව තුන්දෙනාවත් පැවිදි කරලා ජීවිතය අපවත් වෙන්න. මම කියන්නේ එපමණකින් නවතින්න නෙමෙයි. හැබැයි ඒ ටිකවත් කරන්න කියන එක කියලා දීලා තියෙනවා. හොඳයි ඔබ වහන්සේ ගන්න උත්සාහයත් එක්ක අපේ නෙත් රේඩියෝව විශේෂයෙන්ම අපි ජාතික බලවේගෙ මේ හැම දිනාම එකතු වෙලා අනාගතයේදී තවත් බොහොම වටින වැඩ කටයුතු රාශියක් කරන්නට අපේ සිතේ තිබෙන සැලැස්මක් මම හිතන්නේ අපේ ශ්‍රාවකයන්ට දැන් මේ ඉඟියක් අපි ලබා දුන්නේ අපි ඊළඟ වසරේ නැගෙනහිර අපේ හැමදේම කියනව නෙමෙයි කියන කාරණාවෙන් ඔබට ගිහිලා කරන தත්වෙටපත් වෙන්නට ඕනේ නිසා අපේ හාමුදුරන් වහන්සේ පූජනීය කිරුළපණ ධම්මවිජේ ස්වාමීන් වහන්සේ වටා එකතු වෙලා අපි නැගෙනහිර පළාතේ මේ විහාරස්ථාන ගොඩනංවන එතකොට ශාස්ත්‍රීය නගා සිටුවන්නට වැඩපිළිවෙල සහ ඒ ප්‍රදේශවල ඉන්න අසරණ ජනතාවට තමන්ගේ ජීවිත යම් ආකාරයකට ජීවනෝපාය හරිගස්සවලා ඒ අයත් එක්ක එකතු වෙලා මේ ධර්ම මාර්ගය නියැලෙන්නට අපි මාර්ගය කියා දෙමු. එනිසා දකුණින් ඉන්න අපේ ශ්‍රාවකයන්ට ලොකු වගකීමක් තිබෙනවා නැගෙනහිර මේ වගේ අසරණ නැත්නම් මේ වගේ දුෂ්කර යම් ආකාරයේ බොහොම මේ භෞතික සම්පත් අඩු ප්‍රදේශයක ජීවත් වෙන අයට අපේ අපේම පිරිසට අපේ ශ්‍රී ලාංකිකයන්ට අපේම ජනතාවට අපේම ඥාතීන්ට සහයෝගය දක්වන්නට ඒ නිසා අපි ආරාධනා කරනවා ඔබට සූදානම්ින් සිටින්න කියලා. අපි ලබන වසර වෙන විට ඒ සඳහා ලොකු උත්සාහයක් දරනවා. ඒ උත්සාහයේ යථාර්ථයක් බවට පත් වෙන්නේ ඔබත් අපත් සමග එක්වීම නිසා වෙන්නයි. අපේ හැමදෙරේ අපි නැවත ධර්ම කාරණාවකට යොමු වෙනවා නම් දැන් අර ඔබ වහන්සේ සිහිපත් කළා දැන් තමන්ගේ ජීවිතය තුළ සම්මුතියක් තිබෙනවා පරමාර්ථයට නැඹුරු වීම තුළ ධර්මයට ලංවීම ඉඩකඩ වැඩි කියලා. දැන් ලබන සෙනසුරාදා අපේ මිරිසවැටි චෛත්‍යරාජන වහන්සේ අභිස අපේ පින්කම මිරිසවැටි සේරද වන්දනාව තිබෙනවා. ඉතින් මේ පින්කම් තුළට එන අය ශ්‍රද්ධාවත් එක්ක එන්නේ ඇත්ත. හැබැයි ඉතින් මේ ශ්‍රද්ධාව කියන තැන නැවතීමේ
දැන් බොහෝ දෙනා කියන්නේ මෙහෙමනේ පින්කම් වලට එන්නේ ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්න විතරයි කියලා. එතන නැවතිලා ඉන්න ඕනද? පින්කම තුල අපට විදර්ශනාවට යන්න පරිසරයක් ඇත්තටම නැද්ද? මෙහෙමයි වරුණ මහත්මයා. ඇත්තටම නැත්තේ නෑ තියෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ওই වගේ පින්කමකට සම්බන්ධ වීම තුල ශ්‍රද්ධාව කියන බීජය වැඩෙනවා. ඉතින් සමාධිය වැඩෙනවා. එහෙමයි. කුසලයේ වැඩෙනවා. හැබැයි වරුණ මහත්මයා පෙර සංසාර ජීවිතේ විශාල කුසලයක් කරලා තිබ්බොත් අධි ප්‍රඥාව සහිත පුද්ගලයෙක්ට මලක් පූජා කිරීමත් ඇති නිවන් දකින්න. හැබැයි අපි දන්නවා වර්තමාන කාලේ උග්ගටිතඤ්ඤ පුද්ගලියොත් නෑ, විපචිතඤ්ඤ පුද්ගලියොත් නෑ, ඉන්නේ නෙය්‍ය පුද්ගලයෝ නෝ පදපරම. ඔව්. පදපරම තමයි වැඩිම. වැඩිම ඉන්නේ පදපරම තමයි. ඒගොල්ලෝ හිතන් ඉන්නවා උග්ගටිතඤ්ඤ පුද්ගලියෝ කියලා. ඒ තමයි පදපරමයන්ගේ ලක්ෂණය. ලක්ෂණය. ඒකෙන් තමයි පදපරමයා කවුද කියලා හොයාගන්නේ වරුණ මහත්මයා. නෙය්‍ය පුද්ගලයෙක් සුතා දතා වචසා පරිචිතා මනසාන පෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්ධා කියන වැඩපිළිවෙලේ ධර්මාබෝධය කරනකොට ඇත්තම දේ තමයි වර්ණ මහත්මයා ඔය වගේ පින්කමකදී ධර්මාබෝධය කරගන්න පුළුවන් පිරිස අඩුයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔය පින්කමෙන් ගන්න පුළුවන් පදනම උඩ එයින් ලැබෙන කුසලයේ උඩ. කියන්නේ අපි කියන්නේ අතට බැට් එකක් ගන්න එපා ගහන්න. බැට් එකක් නැතුව විකට් ඉස්සරහා හිටගත්තට වැඩක් නෑ වර්ණ මහත්මයා. මොකද එන බෝල භයානකයි. මාරයාගෙන් මේවා එන්නේ. ඔර බැට් එකක් නැතුව ඉන්නවා කියන්නේ දාන බෝලේ විකට් එකේ වදින්න පුළුවන්. ඔව්. සක්කුසලිය තමයි කුසලියෙන් මේක ආරක්ෂා කරගෙන ඉන්න ගමන් බෝල වලට තට්ටු කර කර ඉඳලා හරියන්නේ නැත්නම් මොකද කරන්න ඕනේ? ඉස්සරහ දෙන්න. ලකුණු ගන්න එපා වරුණ මහත්මයා. ලකුණු ගැනීම තමයි විදර්ශනාව කියලා කියන්නේ. එහෙමයි. සා විශේෂ දැක්ම විදර්ශනාව කියන්නේ වී කියන උපසර්ගයේ දර්ශනීය කියන පදයට යෙදিলা හැදෙන විදර්ශනාව කියන වචනය. එහෙමයි. සංස්කාර පිළිබඳව උදය වය ආදීනව බයතුපට්ටාන බය උපදවාගෙන සංස්කාර පිළිබඳව නිවැරදි දැකීමට කරන මනසිකාරයයට තමයි විදර්ශනාව කියන්නේ. එතකොට වර්ණ මහත්තයා මේකේ නිශ්චිතවම කියන්න බෑ වෙන්නේ නෑ කියලාවත් වෙනවා කියලාවත්. තම තමන්ගේ මට්ටමින් හිතලා බලන්න තම තමන් පින්කම් වලට ගියාම පිරිත් අහන්න කියලා නිදා ගන්නවා නම් කොහේද විදර්ශනාවක් වෙන්නේ? භාවනා කරන්න ගියතරන්නේ හරියට ඉඳා ගන්නවා. අන්න දැන් සමහරු භාවනා කරන්න කියලා ගිහිල්ලත් විතර්ක ගොඩනගනගෙන ඉන්නවා. ඒගොල්ලන්ට විදර්ශනා වැඩෙන්නේ නැහැ වර්ණ මහත්මයා. සා මෙවැනි පින්කම් වලින් පින්කම් තුලට ගිහිල්ලා ඔබ එතනත් විදර්ශනා කරන්න හැබැයි එපමණකින් නොනැවති. කියන්නේ එතන එහෙම හේතු කොට ගන්න එපා. ඔව් එහෙම හේතු කරගන්න එපා. ඔබේ පෙර සසර පිනක් තියෙනවා නම් ඔබට ඒ අවස්ථාවේ ධර්මාබෝධිය වෙයි. නැතිනම් එයත් හේතුවක් කරගෙන මතු විදර්ශනා වඩලා පරමාර්ථය අවබෝධ කරගන්න උත්සාහ කිරීමමයි වටින්නේ වරුණ මහත්මයා. හොඳයි. ඉතින් ඒ පරමාර්ථය අවබෝධ කරගන්නට යන ගමනට ඇතැම් වෙලාවට ඔබේ ජීවිතේ අනාගතයේදී අපේ හැමදෙරණ හන්සේකින් හොඳ පිටිවහලක් ලැබේවි, සහයෝගයක් ලැබේවි, මඟ පෙන්වීමක් ලැබේවි. ඒ ඇසුරේ ඔබගේ හිත ධර්මයට යොමු වෙන්නට වැඩි දෙකඩකුත් උදා වේවි. අපේ හැමදෙරණේ දැන් අර ඔබ වහන්සේ වගේ දැන් අපි කය පිනවනවා, දැන් අර නටනවා, අර ඔබ වහන්සේ පැහැදිලි කරපු කාරණා ටික තියෙනවනේ. දැන් භාවනාවේදී සමහරු කියන කාරණාවක් තමයි භාවනාව නැත්නම් මේ ගැඹුරු ධර්මයට යොමු වෙනකොට හෝ ඒ භාවනාව පරමාර්ථ ධර්මයට නැඹුරු වෙනකොට අපි පීඩාවකට පත් කරනවනේ අපේ කය. දැන් අර ඔබ වහන්සේ කියන්නේ නටන කොටත් අපි කය පීඩාවකට පත් කරලා මොකද්ද මේ කරන දේ කියන එක. දැන් භාවනාව තුළ සමහරු අධිකව කය පීඩාවට පත් වෙනවා කියනවා. තමන්ට ඒ ඉරියව් භාවිත කිරීමේදී ප්‍රශ්න ඇති වෙනවා කියනවා. ඒ වගේම දැන් අපි අකුසල නැත්නම් මේ අසුබ වගේ වඩනකොට අප්‍රිය අකුසලය පිළිබඳ මේ අප්‍රියතාවය පිළිබඳ අපුලයක් ඇති වෙනවා. මේ වගේ එක පීඩාවක් ඇති වෙනවා කියලා අර්ථ ගන්නවස්ථාවක් තිබෙනවා. ඒක මම හිතන්නේ පහදලා දුන්නොත් එහෙම මේ දෙක අතර වෙනස වඩාත් වැදගත් වෙනවා. මෙහෙමයි වර්ණ මහත්මයා මෙතනදී දැන් ওই භාවනා කරනකොට ඉරියව් පිළිබඳව එකක් කියවනි. ඕක ඇත්තම ඇත්ත. මොකද අපේ අය කරන්නේ දැන් භාවනාව කියන්නේ වරුණ මහත්මයා හිත හදන එකක්ද කය හදන එකක්ද? හිත හදන එක. අපේ හදන්න යන්නේ මොකද්ද? කය. ඒගොල්ලෝ ගිහිල්ලා මේ අවුරුදු 50ක් විතර වෙලා පිටි කොට දෙක සිමෙන්ති කොට එක අමාරක් විතර බර ශාරීරිය ගෙනිහිලා පරයන්කයකට ගන්න හදනවා. වරුණ මහත්මයා කකුල් අත පහේ කැඩෙනවා. කියන්නේ හිතට නවන්න වෙන්නේ. එතකොට මේක පීඩාවක් ඉන්න වරුණ මහත්මයා. සෑ ඉඳ ගන්න කීවහම තමන්ට කය පහසු විදියකට බංකුවක් තියාගෙන ඊට පස්සේ ටිකක් උස ආසනයක කකුල් දෙක බිමට දාගෙන අත් දෙක රොබෝල වගේ මෙහෙම කරන් ඉන්න කියලා කොහේවත් නෑ. ඒ කියන්නේ පරයන්කයක් බැඳගෙන එහෙම ක්‍රමවේදයක් නැද්ද සෝම? එහෙම ක්‍රමවේදයක් නෑ වරුණ මහත්මයා. ඒවා මේ ඔය එක එක ඍෂිවරු අරගොල්ලෝ මේගොල්ලෝ දේශනා කරපුවා. දැන් අපි හිතමුකු වරුණ මහත්මයා මෙන්න මෙහෙම ගන්නකො ආනාපාන සති භාවනාවේ තියෙන උජුම් කායම් පනිදා. මම අහන්නත් හදුවේ ඒක. එතකොට ඒ කියන්නේ උඩුකය ඍජුව තියාගන්න කියලා.
ඒ කියන්නේ කකුල් දෙකෙන් යට කොහොම තිබ්බත් ගැටලුවක් නෑ. නෑ. පරියන්කේ ඕනෙම නෑ. මම කියන්නේ පුටුවක් වින්දානොත් පුඩු කයිරුජු තියාගන්න පුළුවන්. මේක කරලා බලන්නකෝ ඔබ. එහෙමයි. උඩු කයිරුජු තියාගත්තා නම් ආනාපාන සතියේට විතරමයි ওই නීතිය දාලා තින්නේ. හේතුව මොකක්ද දන්නවද වර්ණ මහත්තයා? හුස්ම කය දැනෙන්නේ ආනාපාන කයටනේ. කොන්ද ඇද වෙලා තිබ්බොත් හුස්ම නිමිත්ත ඇල්ලෙන්නේ. එහෙමයි. ඔය භාවනාවට විතරමයි ওই නීතිය දැම්මේ. බලන්න වෙන කොහේවත් නීති නෑ. මේ භාවනාවට දැම්මා නීති ගොඩක්. පළවෙනි එක අරඤ්ඤගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව. මොකද කිව්වේ? හුදකලාව. නිදහස් තැනකට යන්නේ හුදකලාවට. ඊට පස්සේ උජුං පල්ලංකං ආබුජිත්. පළඟක් බැඳගන්න කියලාත් කිව්වා. මේ පළඟ බැඳගන්න කියලා කිව්වේ එරමිනිය කොටා ගන්න නෙමෙයි වර්ණ මහත්ම. උඩුකය ඍජුව තියාගන්න පුළුවන් පර්යංකයක ඉඳගන්න. වයසක උපාසකම්ම කෙනෙක් නම් බංකුවක් තියලා බංකුවේ අතර කකුල් දෙක දැම්මහම ඒකත් පර්යංකයක්. කෙනෙක් පුටුවක් උඩට ඇවිල්ලා මෙහෙම පුටු උඩට කකුලට කකුල තියාගත්තොත් ඒකත් එයාට ඒ සම්මුතියෙන් පර්යංකයක් වර්ණ මහත්ම. එහෙමයි. දැන් අපේ අය පර්යංකය අර්ථ ගන්නවලා තියෙන්නේ කකුල් දෙක තියාගෙන වාඩි. එහෙම එකක් නෑ. ඒ නිසා භාවනාවේදී කයරි දෙන්න ගන්නේ ඔබ කය හදන්න යන නිසා. කය නෙමෙයි පුතේ, භාවනාවේදී හතන්න හිත. දැන් ඔබ වහන්සේත් මේ කම්මන්තානාචාර්යවරයෙක් වහන්සේ නමක් විදියට කටයුතු කරන. දැන් බොහෝ වෙලාවට එහෙම කර්මස්ථාන දෙන ස්වාමීන් වහන්සේලා කියන දේ තමයි එහෙම පරයන්ක බැඳගන්න වේදනාවක් එනවා, ඒක ටික වෙලාවක් යනකොට නැති වෙලා යනවා. ඒ අපිට ආදුනික නිසා එහෙම එන්නේ. හැබැයි ඒක අත්තරින් එපා කියලා. එහෙමයි. ඔබ වහන්සේට හත්පසින්ම විනාශ. මේකයි මෙහෙම එකක් වෙනවා. ඒ වේදනාව වර්ණ මහත්ය මොනේරියාව හිටියත් එනවනේ. දැන් අපිත් මේ පුටුවේ කොච්චර කුසන් තිබ්බත් ටික වෙලාවක් ඉද්දි මොකද කරන්නේ? ටිකක් එහාට කරකිනවා, මෙහාට කරකිනවා. මොකද මේ කයේ වේදනාව මේක තියන්න පුළුවන් විනාඩි කීපයයි. ඒක අරේරියාවෙන් වේවා, මේරියාවෙන් වේවා වර්ණ මහත්ය කොහොමත් එකයි. හැබැයි ඔබට භාවනාවේ සමාධිය වැඩෙනකොට ඔය ශාරීරිය දඟල දඟල ඉන්න ඕනේ. ඔබ අමාරුවෙන් හරි පරයන්කයක් බඳගා අපි කිතුමුකෝ ඉරමිනිය ගොතා ගත්තා කියලා, නැත්තම් පුටුවක ඉඳගත්තා කියලා, කොහොමත් ඔබට ඉන්න පුළුවන් විනාඩි 20ක් විතර. ඊට පස්සේ ඔබේ ඇඟ රිදෙනවා, කකුල් රිදෙනවා, මූණේ කූඹි යනවා වගේ තේරෙනවා, අතපය හිරි වැටෙනවා, ඈනුන් ඇන්නෙනවා, නිදිමත එනවා, පුදුම දුකක් වතුර තිබහා එනවා. හැබැයි සමාධිය වැඩුණොත් වරුණ මහත්තයා ඔය මොනීරියවකවත් ඔබට පැය ගාණක් ඉන්න පුළුවන්. දවස් දෙක තුනක් ඉන්න පුළුවන්. නිරෝධ සමාපත්තිය වගේ උතුම් සමාධිය වලට සම්බන්ධුනහම දින ගණනක් ඉන්න, දින හතක් ඉන්න පුළුවන්. එහෙමයි. නොකා නොබි. ඒක වර්ණ මහත්ය වෙන්නේ සමාධිය වැඩෙනකොට මිසක් පර්යංකය තද කරගෙන. දැන් වර්ණ මහත්ය මේ බලන්නකෝ. කෙනෙක් මේක තවත් කියලාම අපි මේ සාකච්ඡාවට අර්ථයක් දෙමු. කෙනෙක් පර්යංකය බැඳගෙන කකුල රිදෙනවා, කකුල රිදෙනවා, කකුල රිදෙනවා කියලා හිත හිත ඉන්නවා. දැන් වඩන්න ගිය අනිත්‍ය වඩලා තියෙන්නේ මොකද්ද? කකුල රිදෙනවා. ඒක වෙනම භාවනාවක්. ඔව්. මං කිව්වා අනිත්‍ය වඩන්න ගියා නම් කකුල ගැන මනසිකාර්ය නොවෙන ඉරියව්වකින් කකුල තියාගෙන අනිත්‍ය වඩන්න. එහෙමයි. ternary වරුම. අපි තමයි හිතන්නේ අනාගතයේදී භාවනාව පිළිබඳව තවත් කාරණා දැනගන්නට, ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙන්නට හැකියාවක් ලැබේවි. අද දවස තුල අපි බොහොම වටින දේශනාවක් අතර විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාව තුළ තවත් වටින කාරණා වගේම ශාසනීය පැවැත්මට හේතු සාධක වන කාරණාත් අපිට සිහිපත් කරන්නට හැකියාවක් ලැබුණා. ඉතින් මේ හැම දෙයක් තුළින්ම ඔබට දැනුමක් අවබෝධයක් ලැබුණා නම්, ධර්මයට යොමු වීමේ හිතක් පහළ වුණා නම්, එයත් අපි ලැබූ ජයග්‍රහණයක්. ඔබ ලැබූ ජයග්‍රහණයක් කිව්වොත් වඩාත් නිවැරදි. ඒ නිසා ඒ ජයග්‍රහණය කරා යන්න පසුබට නොවෙන්න, ඒ සඳහා යොමු වෙන්න, හැම මොහොතක්ම හොඳ සිහිනුවණින් යුක්තව කටයුතු කරන්නට ඔබට වාසනාව උදා වේවි. ඒ වාසනාව ඇති කරගන්නට මෙවැනි වැඩසටහන් තුළදී ඔබට නිරන්තරයෙන්ම මඟ පෙන්වීම ලබා දෙන අපේ ගෞරවනීය මහා සංඝ රත්නය අපි බොහොම පින් සිතින් සිහිපත් කරන්නේ. ඒ අද දවස තුළදී මේ කටයුත්ත වෙනුවෙන් දුර බැහැර ගෙවාගෙන වැඩම කොට වදාළ පදවි වගේ ඈත දුෂ්කර ප්‍රදේශයක ඉඳලා වැඩසටහන් වෙනුවෙන් නිරන්තරයෙන් අපි බොහොම ගෞරවයෙන් කරන ආරාධනාව එසැනින් පිළිගෙන, ඒ ගෞරවනීය ආරාධනාව තවත් සුවහසක් ජනතාවකට ධර්මයේ පහදා දෙන්නට ලැබුණු අවස්ථාවක් සේ සලකා ඒ කටයුතු වෙනුවෙන් වැඩම කොට වදාළ පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසන අධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජනීය කිරුළපණ ධම්මවිජේ ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නියුතුම් වූ ධර්මය අවබෝධ කරන්න මේ උතුම් කුසලයේ හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සමුගන්න මොහොත නැවතත් අපි ඔබට සිහිපත් කරනවා. හරියටම ලබන සෙනසුරාදා සවස 3 පමණ වන විට අපි ඔබට ආරාධනා කරනවා මිරිසවැටි සේරදනන් වහන්සේ අභියසත චෛත්‍ය මළුවට ප්‍රවේශව සිටින්න ඒ උතුම් වූ පින්කමට සහ සම්බන්ධ වන්නට පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදරි කරගෙන net radio ව සිදු කරන මේ මහා පින්කම
විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන ශ්‍රී ලංකා යුද හමුදාව යුද හමුදා ප්‍රතිරූපණ ජෙනරාල් ශවින්ද්‍ර සිල්වමැතිතුමන් ප්‍රධාන කොටගෙන ඒ වගේම අපේ පූජනීය නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන අධිපති වතුර කුමරේ ධම්මරත්න හාමුදුරන් වහන්සේ ඇතුළු ගණේකන්ද චන්දරත්න හාමුදුරන් වහන්සේ මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමීන් වහන්සේගේ අනුශාසනාත් එකතු කොට මේ මහා පින්කම සිදු කරන්නේ උතුම් කටයුත්ත තුළදී ඔබට අපමණ කුසල් රැස් කරගන්නට පින් සිත උපතවාගෙන මේ පුණ්‍ය භූමියට ඒක රාශී වන්න කියලා අපි ආරාධනා කරනවා. අපි සිහිපත් කළා මේ පසුගිය දින කිහිපයේදී මහලෝක පූජාවට ශබ්ද පූජාවට දායක වන පින්නතුන්ට ඒ සඳහා එකතු වෙන්න කියන කාරණේ. බොහෝ දෙනෙක් ඒ සඳහා හොඳ ප්‍රතිචාර දක්වමින් මේ කටයුත්තට අපට ශක්තියක් වුණා. ඉතින් මේ ආලෝක පූජාවට ශබ්ද පූජාවට තවදුරටත් අපිට සහාය අවශ්‍ය වෙලා තිබෙන වෙලාවක නිසා හැකි සෑම දිනම මේ කටයුත්තට එකතු වෙන්න. ඒ වගේම රණවිරුවන් වෙනුවෙන් කරන මහා පින්කමක් නිසා රණවිරුවන් සිහිගන්වා කරන කෘතගුණ දැක්වීමකුත් සිදු වෙන නිසා රණවිරුවන් වෙනුවෙන් ගෞරව සිත ඇති හැම දිනකටත් අපි ආරාධනා කරනවා. ඒ සෑම දෙයක් තුළින්ම එක් පැත්තකින් අපි රට ගැන ජාතිය ගැන සමස්ත ශ්‍රී ලාංකිකයන් පිළිබඳවම හොඳ හැඟීමක් ඇති කරනවා වගේම අනෙක් පසින් තමන්ට කුසලයක් රැස් කරගන්නට පිනක් ජීවිතේ එකතු කරගන්නට ලැබෙන අවස්ථාවක් තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ වෙනුවෙන් කරන මහා පින්කමක්සේ තමන්ගේ ජීවිතය තුළදී ඒ උතුම් වූ ශාස්ත්‍රෝන් වහන්සේට ගෞරව කරන්නට කරන පින්කමස්සේ සලකා මීට සහභාගී වෙන්නට අපි ඔබට නැවත නැවත ආරාධනා කරනවා. ඒ ආරාධනාව සිදු කරමින් අද ඉරිදා සිත්නේ තසුපෙන් සමුගන්නෝ නැවතත් සුපුරුදු විදියටම ලබන ඉරිදා මෙලෙසින් මේ වැඩසටහන තුළින් හමුවීමේ අපේක්ෂාවෙන් හැම දිනාටම තෙරුවන් සරණයි.